ඉතින් කහමදයාලුවනේ මේ තමයි නරුටෝ කියන ජපන් ැනම් TVCD එකේ මම ආරගනයන නම වන සිංහල රීවික මීට කකාල ීඩියෝ ෙක්ටික පහල ඩස්්‍රපක්්න එක තාලාතියන්නම් ඉතින් ීඩියෝක බලන්න කලින් ඒ ඩියෝස් බලාන්න කියලා දිගටම අපිත්තක රැදිලන්න අපිව සස්ක්‍රයි කරන්න වඩියෝක ලයිකක් දෙන්න කියලත්මතක්රන ගම අපි අද කතාවටමු. ක්ෑමගේ දෙවන ටෙස්ටෙක් පටන් ගන්න අදින් පළමු ටෙස්ටක පාසුන ගැින් නිංචල සට්කම දැ. දෙවන ටෙස්ට එක ආරම්භනතනට ඇවිත් ඔයාලා මේ ඇවිත්ති යන්නේ නංචලගේ හතරි සතර වෙන ට්‍රේණින් ෆිල්ඩ එකවන මරණ ඒ වනාන්තරය කියලා හඳු වල පේසකටයි දෙවන ටෙට එක ාර විභාග පරීක්ෂකවටියවන අන්කෝමිතරශි මෙහම කියදී හැමෝම බඒ වලනවා ඒකම ඔන්න දැන් මෙතනට එන්නේ කොහොමරු ඇතුළු ටීම එකයි. තුන්වන්න හොකාගේ මේ සෙට්කට කරන්න පොිවැඩක් දීලා. ඒ ඇකඩමියේගේ නි්‍යවස්පේපර්කට මේ චින් එක්ෑම වෙනුවෙන් ආටිකල් එකක් ලියන්න කියලායි ඉතින් අන්කෝගේ අවසරයක්ත් එක් දැන් මේ තුන්ඩෙන චෝනිින් එෙක් සෑමකට සහවාාගීවන අයව මේ විදිහට ඉන්ටියූ කරනවා. මුල්ම චප්ටායක තමයි චරිතහඳන්වා දීම එයට තේමුලින්ම නරුටෝ උතුමකි. හොකාගේ කෙනෙක් වෙන එක අනාගත සීනයයි එයා කැමතිම ගල් සකුරාහරනෝ. නරුටෝ මෝඩ විදිහට කරදරවල පළලේදි වීරෙක් විදිහට ඇවිත් එය බේරගන්නේ මේ උචි හා සස්කේ. සකරත් කැමතිම කෙනා මේ සස්කෙනනිසා? නරුටෝ ඉන්නේ සස්ක එකක්කේන්තියෙන්. ඊළඟට ඉන්ටවිවගේ දෙවන චැප්ට එක වන නංචා ආත් මුලින්ම නරටගේ නින්ජුඩසු. මේ නරුටෝ තනියම හදාගත්ත තුන්වන හොකාගේෝ පවා පරාද කරන්න තරම් දක්ෂ හැකයාාවක්තියෙන නරුටුගේ සරාගේ ජුටක්ස. ඒනඟට ැඩෝ කලෝන් ජුටසු. ඒ දෙක්කෙම මිශ්‍රණයක් වන මේ තමයි හාරෙම් ජුඩස. ඒළඟට උචිහා සස්කයගේ නිින්ජුඩස්සු. සස්ක කියන්නේ බැච්ච කමෙයින්න පලවනිා එයා දැන ඩටසු තමයි ෆයිය ස්ටයිල් ෆය බෝල් යුටසු. Iwage d deman vin surureken. Ilangte windaj Shadow. සහ උජිහවංශයෙන්ම යායට ලැබිලා යෙන හැකියාවතමයි ශරින්ගන්. ඊළඟට නරුටගේ ටීම එක බාර ෝනන් නිංජ කෙනෙක්ව වන කකාශි හටකේ එයා උජිහවංශයේ නෙවයුුණත් එයාට ශරින්ගන් යස් කරන පුළුවන්. ඉතින් ඒ අත්්‍රශ්ණයක් නරුටලා තාමත් කකාශි ගෙන නොදන්න ප්‍රධාන රහස් දෙකක් තියෙනවා. ඒ කකාශගේ ්්‍රී වෙලාවට කියවන. මේ කවු් පැරඩයිස් කියන අමුතු පොත මොකක්ද කියලා වගේම. එයාගේ මාස්ක ගැලවම තියෙන මූනමුණවගේද කියලා. නරුටලා දැලා තියෙන විදිහට ආයෝ කර ු. Sau <-alyse> <Punchisoượng> අපක් වෙන්නේ නංචාට සමෝයින් ඒ තිස්ටයිල් කියන ජුටසුව ඒ වගේම කකාශ්‍යගේම ුටස්වක් තමයි යින් ින් බ්ලේඩ් කියන්නන්නේ එනකට ඉන්ටව එකේ තුන්වන චප්ට එක වෙන ප්‍රතිවාදීන්. සස්ක කියන විදිහට සස්කට ප්‍රතිවාදීන් ගොඩක් හිටියට ඒ කිසිකෙනෙක්ට නරටවනම් පේෙන්ෙවත් නෑ මොකද ශක්තිමන් නීංචලා නරටව ගලන් ගන්නනෑ. ඒ නිසාත් නරුටෝ ඉන්නේ සස්කඒක්කකේන් තියෙන් සස්කගේ ප්‍රතිවාදීන් විදිහට මුලින්ම කාන්තාරය ගාරා. ඉළඟට සස්කගෙන් නමයි වාය සය හපපු කෙන ඒත් තරක් නෙවේ රොලී! මේ හැමෝම නංචලා කෙනෙක්ට කෙනෙක් නොදවැෙනී ගොඩාක් ශක්තිමත්වගේම විශේෂ හැකියාවන් තියෙනය. ඉතින් නො මේ විදිහට ඉන්ටවිවකී වට කරගන්න කොහමරු ඇතුුටීම එක නරුටලට දෙවිනි ටෙස්ටක වෙනුවෙන් සුපතන ගමන් දැමතන යනව. න්ට විවකත් ඉවරුණු නිසා දැන්ටීම් විසිහයම දෙවන ටෙස්ටික පටන් ගනතනට ඇවිත් පලද්දී මයාලට තේරෙන්නේ ටෙස්ටක තියෙත්න්නේ විශාල මහා භයනක කැලෑවක්ක තුළේ කියලායි මේකට මරණී වනාන්තරය කියන්නේ නිකන්නන්නේෙවෙේ සෙට්ටක තව බය කරන්න අත්තෙක් අන්කෝ හිනාවෙී මෙහෙම කියද්දී ඒ දකින නරුටෝ අන්කෝ වගේ රඟ පාලා කියන්නේ ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මම බය කරන්න බෑ කියලයි ඒ නිසා නරුටගේ මුණ ලාවට කැපිලායන්න වගේ ගුණායි පයක්්‍ය වන අන්කෝ නරුට ගේ පසු පසට ඇවිත් නරුටගේ මූුණේ තියෙන ලේපහිධන ගමන් කියන්නේ. තමුන් වගේ පොඩිවුන් මුල දිම මැරිලා යනවා කියලායි. ඒක්කම නරුටගේ මුණ ළඟටම දිග දිවක් දිගාරන කෙනෙක්ව නවත්තට අන්කෝ. තමුන්ට මැරෙන්න්න ඕන නැත්තාම් ලේපිාසයෙන් මගේ පිටි පසට වෙලා ඉන්නේ නැතුව යන්න. කියා්දි ඒ කෙනා ආය යන්නේ පරත්තු ලේ වලට ඇදලා යනයක මගේ ස්භාවය කියලයි. ඒ ඇහිලා දැන් හැමෝම මේ අමුතු කෙන ගැන බයෙන් සැකෙන්ෙනන්න මේ ගමන්. ඔන්න. අන්කෝ මෙයාලට ෆෝම් එකක් දෙනවා අන්කෝ කියන විදිහට ඒක තියන්නේ හැමෝම තම තමන්ගේ කැමෙත්‍ර පරිදි මේ ටෙස්ට එක වෙනුවෙන් මරණයේඒ වරාන්තරේ කියන පලේස්සිකට ගියා කියලායි අන්කෝ කියන විදිහට ඒක දෙන්න හේතුව මේ ටෙස්ටකේදී ජවිත වලට අවදා නමක් තියෙන නිසා ඒ බග කියම අන්කොට බාරගන්න බැරි නිසායි පේන විදිහට මේ ටෙස්ට එක ගොඩාක් බයානකයිවාගේ එ නිසා හැමෝම හොඳටම බයන්නේන්න මේ ගමන් අන්කෝ දැන් දෙවන ටෙස්ටක් ගැන පැහැදිි කරනවා මේක තමන් ත නියම තමන්න බලාගැනීමේ පවත්තුවා ගැනීමේ ටෙස්ටකා. ටෙස්ි පවත්වන භූමිය ගැ පහැදිලි කරනවන මේ ගේටු හතලිස් හතරකින් වටකරලා ලොක් කරලා තියෙන ගන්න කැලෑවකින් වටවුණ තනි රවමක් වැනි භූමයක්ක් ඒ වගේම භූමිය මැදගඟවල් සහ ලොකුකුලු නකුත් තියෙනවා. සෑම ගේට්ුවක සිටම කුණට ඇති දුර්‍රමාණය කිලෝමීටර දහයයි. මෙහෙම කියන ආන්කෝ ඒළඟට මෙයාලට ඉස්ටරෝල් දෙකක් පෙන්නලා කියන්නේ මේ හෙබන් සහ ඒත් කියන ස්ටෝල් වර්ග දෙකක්. හැම්ම ටීම් එකකටම මේ ස්ටරෝල් දෙකවෙනුවෙන් ෆයිඩ් කරන්න සිද්ධ වෙනවා. මොකද තියෙන්නේ ඔක්කොම ස්ට්‍රෝල් විසි හයි එතනින් දහතුනක් හෙව ස්ට්‍රෝල් අනික් දහතුන දිස්ක්‍රෝල් ටීම් එකකට ලැබෙන්නේ මේ ස්ට්‍රෝල් වර්ග දෙෙන් අහම් බුලෙස එකම එක ස්ටෝල් එකක් විතරයි ඒවගේම ටෙස් එකට ලැබෙන්නේ දින්න පහයි ටෙස්ටෙන් දිනන්න නම් වර්ග දෙකෙන් ඉස්ටෝල් දෙකක් අරගෙන භූමිය මැර තියෙන්ෙන ටවායකට එන්න ඕන ඉති ඒ වෙනුවේ අනිත් ටීම් එක ෆයිඩ් කරන්න ඕන වගේම ප්‍රශ්න තමයි අනිත් කෙනළඟ තියෙන්නේ කුමන වර්ගේ ස්ට්‍රෝල්ල එකක්ද කියන්නේ ෆයිට් කරන්න කලින් කිසිගෙනෙක් දන්නනෑ. පේනවිදිහට ටෙස්ටික පාස් වෙන්න චාම්සකතියෙන්නේ. ටීම් ධාතුනකට විතරයි. ඇතුලෙද වෙන ෆයි් එක ඊට අඩුවන්නක් පුරුවල්. මේගේ චෝලින් ඇතුල්ලුුණ ටෙස්ටක නොකර මගදී හැරිලා එන්න බෑ දවස් පහම ඉන්නම වෙනවා ටෙස්ටික පාස් වෙන්න නම් හොඳ සිහිය ඇතිව බේරිලා තුන්දනා එක්කම හෙවන් සහ ඒත් කියන ඉස්කෝල් වර්ග දෙක්කමමා අරගෙන නියමත වෙලාව වෙද්දිී තවා එකට එන්න ඕන ඒ වගේම තවායකට එනකන් මේ ස්කෝල් දිගාරින්නත් බෑ මොකද චෝනිල්ලා රහස්තොරතුරු පරිසාම් කරන්න ඕන මෙහෙම කියන අන්කෝ අන්තිමට කිසි කෙනෙක් මැරෙන්න්නපා කියද්දී හැමෝගෙන මුුණු තියෙන්නේ දැන් එකම අර මුණකයි සස්කට තේරණ විදිහට මේ ටෙස්ට එක ඉබිකි කිව්ව වගේ ජීවි තවදානම් තියෙන දෙයක් අනි හැමෝම එන්නිලා විතරයි හැමෝම ෆයිට්කට එන්නේ මරණ අදහසි නුවයි සස්කේ මේ විදිහට ටෙස්ට එක නිය මාරුමනතේරුම් ගන්න ගමන් ඒළඟටයාලා ෆෝම එක පුරවලා බාරදිලා තම තියමකර ලබෙන ස්ටෝල් එකත් අරගෙන දැන් හැමෝමඇවිත් එන්නේ ගේට්ටුව ලඟටයි වෙලාව කවු් වෙද්දිම අන්කෝ කෑ කහලා කියන්නේ දැන් ටෙස්ටක ආරම්භනා කියලායි ඒ අදදිම හැමටීම් එකක්ම ඔන්න දැන් දුවගෙන යන්නේ මේ මරණ ඒ වනන්තරය ඇතුරටයි සමහර ටීම් වට තියෙන්නේ වෙන වෙන අරම නොත්තු වගේ මොකදාර සෞන්විරේජ්ක නිින් ජලා තුන්දරා ඇත් තිෙන්නේ වෙනම මිෂන් එකක් නිසාත්ලූ ඔන්නම අතරේ ඉන්නෝ ශිකමරු ස හා චෝජිගේ ටීම් එක කැලේ ඇතුරට ඇවිත් මේ චොජිගේ වැඩේ නිතරම කණය එකයි ඒ නිසා ඉනෝ චොජීට බැනබෙන ඉන්න අතර මෙතනට එන්නේ වෙනම ටීම් එකක් ඒ නිසා එයාලට හැගගේන සිද්ධ වෙනවා ශික්ක මරුපතේරණ විදිහට දවස් පහක්ම මේ විදිහට හැගි හැගී ඉන්නවීම ගේ හින්නටා කිබා සහශිනොගේ ටීම් එක කැලෑබමද ඉන්නා තරේ මෙයාලව දකින්නේ ප්‍රේ ෆිලෙජ්ජෙන්න්නාව ටීම් එකක්. ඒ සෙට්ටක ඉන්නටලා එක්ක ෆයිට්කට එන්න යද්දිම. දැන්නේයාලගේ මුළු ඇඟවල්වලම එල්ලිලා ලේබොන්නේ මේල්ලී ෆිලේගේඉන්න පියාබන තඩි කෝඩල්ලන්. මේ කෝඩල්ලන් චරීර ෂ්නත්තේ සහ දහ දිය සුවද දැනීමත් එක්ක ඒ ඔස්සේ ගුදුර මතර ඇදිලා ඇබිත් ලේ බොනවලු. විනාඩි පහක් එක දිගට ලේබිව්වත් ගොදුර මරෙනනවලු ඉතින් කෝඩල්ලන්ගේ මේ? ැसරීමත් උදව් කරගෙනම කිපා ඇතුු ठීම එක එන්න බිලා පැනලා යන පත් එකට උගලාක් කටවලා මේ විදිහට ठීම එකක් කෑල්ගहा ගෙන අවසන්වෙද්දී ඒ කෑ ගහන හඬ දැන් ඇහෙන්නේ අන් කොටයි ඒ කම ඒ හඬ ඇහිලා බය වෙන නරුටට දැන්. හරිසිහයක් නැතිව ෝස්රෝම යන ෝන වෙදී නරුටගේ ඔලුවට හොඳ පාරක් දෙන සකුරා. කෑගන්නේ කැල්ලේ ඇතුට යනවා කියලයි. ඔන්න වෝස්ටරුම්ගේ නරුටෝ ගොඩ වෙලාවකට පස්සේ ආෙත් ඇවිත්. හිනා වෙවීන නරුටට සස්කේ දෙන්නේ දැන් හොඳ පාරක්. සකරා ඒ ඇයි කියලා අහද්දීම්. සස්කේ නරුටගේ නාහන්නේ ඇත්ත නරුට කොහෙද කියලයි. සස්කල පේන විදිහට නරටගේ මූුණේ තිබන කැපුුම් පාරත් මෑ ඒ වගේ මේ කෙනගේ සුරකෙන් පොයිස්ට එක තියෙන්නේ වම් කකුලේ ඇත්ත නරුටුගේ ශුරකෙන් දාපු පෞච්චක තියෙන්නේ දක්ුණු කකුලලු ඉතින් මේ ඇත්ත නරුට නෙවේ කියලා දැන් සකුරටත් හොඳටම පැහැදිලි ඒකම ට්‍රන්ස්ෆෝමේෂන් යුරසුුවේ නිවත්ව වන රේල් විලේච්චකය නංචා දැන් සහස්කෙලාගෙන් ස්්‍රෝල් එකත් ඉල්ලන ගමාන් ඇටැ කරන්න එත්දී සස්කේ ඊට ප්‍රතිපහාර දෙන්නේ ෆය ස්ටයිල් පෝනිික්ස් ප්‍රව ජුර්සු හදලායි ඒ වලුත් බෙරන මේ නිංචා ආයයි සස්කෙට ඇටෑක් කරන ගමාන අත්काකුල් ගැටගහලා පැත්තක ඉන්නවා දකින නරටවත් සස්kéේ බේරගන්නවා. ඒක්ම ශරින්කන් යියෝස් කරලා වේගෙනෙන සස්කේ කුුණයිපීයකින්නේ රේන්මේ්ක ින්ංජට ඇටැක් කරන නිසා දැන්නේ නින්ජා මෙත්ත නින් පැනගන්නවාත් ඒළඟට මේ සෙට්ක වාාඩිවෙලා පොඩිචැට් එකක් සංස්කේ නරුටටයි සකටයි කියන්නේ අපි තුන් දෙනාගේ පෙනමතිබුණ කියලා කිසිකෙනෙක්ව විශ්වාස කරන්නේ පා කියලා. මොක ්‍රන්ස්ෆෝර්මේෂන් ිය්ස්ුවෙන් අපේ පෙනුමාරගෙන වෙනවෙන නිංජලය විත් අපේ ස්ට්‍රෝල් එක හොුකන් කරගෙන යන්න පුලුවන් කියලායි. ඒ නිසා තුන්දෙන අතර දැන් රහස් පාස්ුව දෙකක් දාගන්නවා. ඒ කවරුහ තුදෙනගෙන් කෙනෙක් පිට ගිහින්නවොත්. එයායට ඒ පාසුව් එක කියලා එන්න සිද්ධ වෙනවා කියලයි. සස්කේ දාන මේ පාසුව එක ගොඩාක් දෙක මතකතියාගන්නා මාරුවක්. සකුරට නම් මතක තිබුණට නරුට නම් මතක නෑවාගේ. ඉතින්නේ කොමෝුණත් ස්ට්‍රෝල් එක මමගන්නම් කියාගෙන සස්කෙන්න කිටිද්දී ඔන්න අයත් නරටගේ මූුණට කවු්දෝ කෙනෙක් ඇටැක් කරනවා ඒකම ඇත් දෙකවත් ඇරගන්න බැරි තරමට වකව සුනගක් මේ සෙට්ටකගේ පැත්තරෙනවා ඒ අලුත්තෙනම කෙනෙක්වාගේ. ඔන්න දැන් ඒ සුළග නැතිවෙලාගහින් සස්කගේ පැත්තට සකුරායන්න හදදිීමම ඔහොම නවතින්න කියන සස්කේ. සකුරගෙන් අහන්නේ එයාලාර දා ගත්ධ පාසුවඩකයි. සකුරාහි පාසුවඩක හරියටම කියලාවරවැදිම මෙයාලගේ පැත්තට දුවගෙනන්න හදන නරුටගෙනොත් මෙයාලා අහන්නේ ඒ රහස් පාසුවඩකයි නරුටොත් අකුරක් නෑරම හරියටම පාසුවර්ඩක කිව්වත් සස්කේ ඒත් නරුටට කුණායි පීයකින් ඇටැ කරන නිසා. පුදුම වෙන සකුරා අහන්නේ ඒ ඇයි කියලා ඊට උත්තර සස්ක කියන්නේ මේ සරේ නරුටෝවිදිහට ට්‍රන්ස්ෆෝර්මේෂන් වෙලා අතියෙන්නේ මගේ ඇයට කොලින් පවාා ගැලවෙන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ වගේම ඇත්ත නරුටෝ ඒ වගේ දිග පාස්ුවර්් එකක් මතකතියාගන්නේ කොහොමද කියලා අහද්දි තමයි සකුරට වැඩේ තේරෙන්නේ දැන් ඉන්නෙත් ඇත්ත නරුටෝ නෙවෙයි මේ ග්‍රස් විලෙජ්ජ කෙන්නාව අර අමුතු දිගතිවක්තියෙන භයානක නිංචා කෙනෙක් මුලදී සස්කේ නරුටොයි සකුරයි. වාඩි වෙලා රහස්වාක්්‍යයක් හදනවෙරේ මේ නිංචා පොළවයට හැගිලා එයාලා කියනදේවල් ආගෙනයි ඉන්න කියලා. සස්කෙට තේරිලා එනිසා සස්කේ හිතා මතාම නරුටට මතක තියාගන්න බැරිවෙන විදිහට පස්සුවට් එකක් දාලා. ඉතින් සස්කේ ඒ නිංචට මෙහෙම කියා අතරේ. දැන්නර සුරඟට විසිවෙලාව නරුටට සිහිය ඇවිත්ත්‍යයා සස්කේබයි සකුර පයි හොයද්දී. ඔන්න දැන් නරුටුට ඇටැක් කරන්න එන්නේ නරුටට හිතාගන්නවත් බැරිතරමේ. කවතාවත් නොදැකපු නොහිතපු විදිහට ඉතා විශාල භයානක සර්පයෙක්. නරුටට දැන් බේරීමක් නෑ වේගෙන්ෙන මේ සරපය එයාගේ වලිගෙන් නරුට වටකරගෙන කෙරින්ම නරුටව ගිලලාදානවත්. මෙ අතරේ අර ග්‍රාස්් විලෙජ්ජගේ භයානකනින්ජා සස්කිට කියන්නේ එයාලක තියෙන ඒත් ස්ටෝල් එක ඕනනම් එයත් එක්ක ෆයිට් කරන්න එන්න කියලායි ඒ? ම එයා හදන ගෙන්ඩිස්සු නිසා දැන් සස්කෙටයි සකරටයි දැනෙන්නේ හිතාගන්නාත් බැරිවිදිහේ මරණ බයක් ඒ නිසා අත්කකුල් පලනැතිව දෙන්නම බිමබැටිලා මහා බයකින් වෙවුලන මේ වෙලේ සස්කේ හිතන්නේ ඇත්. ම මේ ගැහැනිය කක්්ද කියලයි. එයාගේ ඇස්තියා බලාද්දී ීමට දැනෙන්නේ හිතාගන්නාත් බැරිලේපි පාසයක් කියලයි. සකුරටත් දැනෙන්නේ එහි මමයි කියලා තේරෙන සස්කේ දැන් හිතන්නේ ජීවිතය බේරගන්න ඕන නම් දැන් කරන්න තියෙන එකමදේ මෙත්තනින් පැනගන්න එක කියලයි. ඉතින් මේ අතරේ දැන් නුටෝ ඉන්නේ අර විශාල සර්පයගේ ඇඟය තුළෙයි මාවයි නිටදානවා කියලා කෑ ගාහන නරුටෝ කුණයි පීියකින් උගේ ඇඟ ඇතුළට ඇන්නට වැඩක් වෙන්නේ නෑ නරුටෝ දැන් ගොදුරක් වෙලා ඉවරයි ඒ ගමන් නරුටගේ බෑගකෙන් එලියටයන බත් ගොලියක් උගේ ඇඟට වැඩිලා ක්ෂණයෙන්ම එක දීවෙනවා දකිෙන නරුටෝ දැන් බයවෙන්නේ තව ටික වෙලා වියොත් මටක්තු වෙන්නේ එහෙමයි කියලායි මේ අතරේ අර ක්‍රස්් විලෙජ්ජකගේ නිංචා සස්කවහිවරයක් කරලාදාන්න ට්‍රයි කරන ගමාන් කුුණ පිහියකුත් අතරගන්න සස්කේ බොහොමමාරුවෙන් ටික්ක ටික් ැගිටිනවත් එක්කම. ඔන්න දැන්නේ නංචා සස්ෙ ලඟටම එන්නේ. මම ඔයාලව එක සැරෙන්ම ඉවර කරලා දාන්නම් කයාගෙනයි. ඒකමන් නරටව ගිලපුයේ සර්පයාට නින්දගෙන් ඉන්න මෙ අතරේ. දැන් මම මැරෙන්න්නයි යන්නේ කියලා බයෙන් ඉන්න නරුටට දැන් මතක් වෙන්නේ ඉරුකා සෙනසේ. තුන්වන හොකාගේ කෝන හොමාරු.කාක්හශිසෙන්සේ. සකුරා වගේම විශේෂයෙන්ම සස්කෙවයි. සස්කේ එක්ක එකට කළ සටන් ගැනයි. මේ සේරම මතක්වන නරුටගේ හිතර දැන්දැරෙන්නේ මගේ බලාපොරොත්තු තාම කම්පලීටයා නෑ මට දැන්ම මැරෙන්න්න බෑ මූට මාව ඉදිටදන්න බැරිනම් මමඒදේ කෝහමහාහරි වෙන්න ඉඩ සලත්වනවා කියලයි. ඒ ගමන් අර ක්‍රස් විලේජ්ගේ නින්ජගේ ඇට එකක වැරදිලා සස්කේ සකුරා එක් එතනින් පැනගෙන දැ ඉන්නේ වෙන තැකයි. බ්‍රාසිිලේජගේ නින්ච කළ ගෙන්ඩියුස්සු නිසා ටික්වත් චලනය වෙන්න බැරිව හිටිය. සස්ේ අන් තිම මහෝදී ඒගේ මතයේ තිබුණ කුුණයි පිියෙන් එයාගේ කක්කුලටම ටැක් කරගෙන සකුරා එක්ක එතනින් පැනගෙන. කුුණායි පිහි පාරෙන්න්නේ නරිදිමත් එක්ක සස්කේ සක්ස්කගේ ඒ බිය අයින් කරගෙන මේ අතරේ අර නරටෝ දැන් සරපයාගේ ඇඟ ඇතුළදිම හදන්නේ ැඩෝ කලෝන් ිස්සේ එනිසා නරුටගේ කලෝන් ප්‍රමාණය වැඩිවෙත්ති ටික ික ප්‍රසාාරණය වන මේ විශාල සරපයාගේ ඇගේ නරුටෝ ඔන්න එලියට පෙනගන්නවත් කලෝන් එ එකම එලියට පැනගන්න නරටෝ දැනිතා ගාම් බීඩව කියා මම හොකාගේ කෙනෙක් වෙන්න ඉන්න ශිනොපි කෙනෙක් මේ විදිහට සර්ප ගොම ගොඩක් වෙන්න ඉඩදීලා ඉවසන්නේ නෑ කියලයි ඔන්න මේ අතරේ ග්‍රාස් විලේජකේ නින්ජට බයි හැගිලා ඉන්න සස්කේ දැන්නේ යාම එයාගේ කකුලට ඇනගත්ත කුණායි පිහිය එලියට අදිනවත් එක්කම සකුරා කෑගන්න නිසා සකුරගේ කටවහන සස්කේ තාමත් බයවෙන්නේ අර ප්‍රාස් විලේජ්කේ නංචා එයාලව හොයා ගනී විද්ධ කියලායි කවතාවත් නවරු විදිහට සස්කේ ඉන්නේ හොඳටම බයි වෙලායි සකරට එහෙම තේරඇතිී ඔන්න දැන් මෙයාලගේ පස්තුු පසින් එෙන්නේ අර නරුටවකිලපු වගේම විශාල සර්පයක්. ඒක්කම සස්කයි සකුරයි එත්තනින් පෙනගත්තට වැඩක් නෑ. ඒ විශාල සරපයා, ගහක ඉති ගෙනම දැන් එන්නේ. සස්කේ ඉදිරිට අයි. සර්පයා දිහාම බලාගෙනන්න සස්කෙට දැන් සර්පමූුණෙන් පේන්නේ. අර භයනක ග්‍රාස් විනේජකේ නිංචගේ රූපයයි. ඒක්කම ආයෙත් හොඳටම බයි වෙන සස්කේ. කෑ ගාගෙන උගේ මූුණටම ශුරිකෙන් පාරවල් එක පිටේක යවන නිසා කැපිලා ගිහින් හොඳටම තුවාල වෙන සර්පයා ඒ ගහය අත්තේම මෙරිලා මැටනවවා. ඒත් පුතුමයි ඒ සරු පැන්ගත් පසාරු කරගෙනම සල්ු පෑගෑ තුළින් එලියට මතුවෙන්නේ අර භයානක ග්‍රස් විලේජිකේ නංචයි. එල්ියටේනඒ භයානක නිංචා එයාගේ දිගදිවෙන්, ොල්ලකට ලෙබ කනගමන් දැන් සස්කට කියන්නේ. තමුන්ගේ ආරක්ෂාව ටිකකටවත් අඩු කරගන්නපා. මොකද ගොදුරකුණාම නිතරම කලබලෙන් ඉන්න ඕන ඒ වගේම විලෝපිකෙක් දැක්කම පිස්සුවෙන් වගේ සීයක් නැතුව එත්තනින් පැනගන්න උත්සාහ කරන්න ඕන කියලයි. ක්මයා සර්පයක් වගේ වේගෙන් සස්කගේ පැත්තට ඇදී කෙන ඇ්ද මගදී එයාට නවතින්න වෙන්නේ නරුටෝයවන ශුරකෙන් සහ කුණයි පිහිපාරවල් තිිකක් නිසායි. ඒත් වීරේක් වගේ සස්කව බේරගන්න හදන නරුටට දැන් සස්කේ කෑගගන්නේ මේ වැරට අතනොදා දැන්මමතනින් පැනගන්න මේ කෙනා අපිට හිතා ගන්නවත් පැරි තරම් බයානක ඉහල ලෙවල්ලකේ කෙනෙක් කියලයි මේ වලේ නරුටෝදිහා බලනමේනංචා පේන විදිහට තමුන්නර විශාල සර්පයාව දක්ෂණ ස පරාධ කරලා වගේ නරුටෝ කියලා නරටට කියදදී තමයි න්නරුට වැඩේ තේරෙන්නේ ඒ සරපයාව හදල තියෙන්නේ මේ කෙනයි මොකද නරුටොට තැන් පේන විදිහට මේ ගැරු නින්ංචත් හරියට සරපයක් වගේ ඒ කොහමුණත් මේ නිංචක භයානකම ගැන නොදන්න නරුට. වීර එක් වගේ තව තවත් මේ කෙනාට ෆයිට් එකට අභියෝග කරද්දි වැඩේ වරදින්නයි යන්නේ කියලා තේරෙන සස්කේ බේරින්න නම් දැන් කරන්න තියෙන එක මදේ ස්ටෝල් එක බාරදීලා මෙත්තනින් පෙනනගන්නේ එක එහෙම හිතන සස්කේ ස්ටෝල් එකගේනිංචගේ පැත්තට විසිකලාට වැඩක් වෙන්නේ නෑ. වේග නැවිත් ස්ටකෝල් එකත් අරගන්න නරුටෝ දැන් ඉන්නේ සස්කේළඟයි මේ වැඩේයට අත නොදාඉන්න නරුටෝ අපි දැන්වැටිලා ඉන්න තැන තමුන්තාම දන්නේ නෑ සස්කේ මෙහෙම කෑගෙහවට වැඩක් වෙත්න්නේ නෑ. සස්කෙට ඒතනින් විසිවිලා යන්න හොඳ පාරක් දෙන නරුටෝ කියන්නේ? මම වගේ කෙනෙක්ට අච්චරදික පාසුව දෙකක් මතකතියාගන්න බෑ ඒනිසා මෙඉන්නේ මම නරුටෝ කියලා මටසාතික කර විදිහක් නෑ ඒත්මට පේන විදිහට තමුන් වගේ මෝඩ බයිගුල්ලෙක්ට කොහෙත්ම ඇත්ත සසුකේ වෙන්න බෑ මොකද මම දන්න සස්කේ කොහෙත්ම තමුන් වගේ බල්ගුල්ලෙක් නෙවෙයි මේ ගැහනු කෙන කොච්චර බරවදද භයානකද කියලා මම දන්නේ නෑ තමයි ඒත් අපි ස්ටරෝල් එක දුන්න කියලා මේ කෙනා අපිට යන්න දේව කියලා තමුන් හිතුවේ කොහොමද අපි දැන් ඉන්න තත්වේ හරියටම දන්න නැඇත්තේ මම නෙවෙයි සස්කේ තමුණුයි නරටෝ මෙහෙම කියාදී ඒ අයිඇත්ත ස්ට්‍රෝල එක ගන්න මම තමු ලව මරලා කියලා කියාගෙන නැකටින මේ නිංචා දැන් හදන්නේ සමෝනින් ජුසුවායි ඒක්කම එක සැරේටම මෙතරින් මතු වෙන ඉතා විශාල සර්පයෙක් නරටට ඇටැක් කරන්න ට්‍රයි කරනවත් ඔන්න මේ අතරේ ෆොස්ටොෆ් දෙත්තකෙන් එරිය ඉන්න සහයක ප්‍රොක්ටර්සා සෙට් එකකට අමුතු මලසිරටු තුනාක් කම්බවෙලා ඉතින් මේ ගෙන දැන් මේයාලා දැනුවත් කරන්නේ චෝණින් එක් සෑම එක දෙවන ටෙස්්ට එක බාර අන්කොවයි අන්කෝ ඇවිත් බලාදී මේ මලසිර ක්කොම ෆලට් වෙලා දිය වෙලා වගේ ගිහින් ඒ වගේම ස රර තුනේම මූුණු නෑ වෙලා තියෙන්නේ හොඳක් නෙවෙයි මේ අරකිෙනගේම ජුට්සුවක් තමයි කියලා තේරෙන අන්කොට දැන් මතක් වෙන්නේ සරප පිනමක් තියෙන ගොඩාක් බයානක පිරිමි කෙනෙක්වයි අන්කෝ මේ කවුද කියලා දන්නවා වගේ ඒකම දැන්මිය ගිහින්නන්නේ චෝඉක් සෑමක වඩුවෙන් ග්‍රහස් විලේජකෙන් ආව නිංචනතුන් දෙන කියලා තේරුම් ගන්න අන්කෝ දැන්නයාලගේ IDඩ පොටෝස් සහා ඇප්‍රිගේේෂන් එල්ලනවා පේන විදිහට අන්කෝ හොඳටම දන්න ගොඩක් බයානක පුද්ගලේ මේ අපපිේ එක ඉන්න කක්්‍රාස් විලෙජ්ගේ නිංචලගේ මුණු හොරකම් කරලා. ඒ වෙන බයානක චුත්සු අක්යෝස් කරලායි. මේේතිේ තේරනාන් කොට දැන් මතක් වෙන්නේ. නරුටගේ මුණේ ලේ සුවඳටාව කෙනයි. මේ විදිහට වෙලා තියෙනදේ තේරිලා හොඳටම බය වෙන අන්කෝ දැන්ශනයෙන්ම මේ සහයක ප්‍රොක්ටර්ස් හට කියන්නේ අපි දැන්නන්නේ ලොකුහරදරේකයි ම තුන්වනහොකාගේට දැනුම් දෙන්න ඒවාගේම අනු බ්ලක්කෝප් එකේ කණ්ඩයිම් දෙකටත් වඩා වැඩි පිරිසක් මරණයේ වනාන්තරයට කඳවන්න මේ දැන්නදන් මමාර සෙට්ිකව පලෝ කරගෙන යනවා කියලායි අන්කුගේ යන පරිදි සහයක ප්‍රොක්ටර්ස්ලා සෙට්ිකම දැන්මතනින් පිටත්වෙනවා මෙ අතරේ අර ක්‍රස් විලෙජ්කේ නින්චලලා ඇපිකේෂන් යෝස් කරලා හොරා එෑම් එකට ඇවිත් තියෙන මේ නචා විශාල සාරපයකුත් කැඳවගෙන නරුටට ඇටක් කරනවා සාරපයාගේ පහරත් නිසා උඩට විසිවෙලාගීන් ගහක වැදෙන නරුටෝ ආයත් බිම වැටීගෙන එද්දී ඔන දැආෙත් නරුටගේ ඇගෙන් එනියට මතු වෙන්නේ නරුටගේ ඇගේ සීල් කරලයින්නන් ටෙල්ට ෆොක්ස්ගේ චක්රයි ඒ ෆොක්ස්ගේ චකරත්තෙක් පඩාශ ශක්තිමත් වන නරුටෝ දැන් විශාල සාරපයාට එක දිගට පහරදිගෙන යනවා ඒ තකින සකුරටත් දැන් පුතුමයි නරුටට එන න්තියි තරහයි නිසා කන්ටෝල් නොවී එක දිගට පහරදුන්නට නරුටෝ මෙච්චර චක්තිමත්තුනෙ කොහොමද නරුටොගේයා ගැතුරේ සල් කරලායි නනයින් ටෙල් ෆොක්ස් ගෙන නොදන්න සකරා මෙිහෙම හිතද්ද විශාල සරපයාට ආයත් පහර දෙන්න එන නරුපට දැත් වැදෙන්නේ ගිනි පහරක් ඒ අර භයානකනින් ජගෙන් එ නිසා නරුටෝ සිය නැතුව වැටෙද්දේ ඊළඟට එනින්චා සස්කෙට පහර දෙන්න වේගෙන් යදදීම කිසි දෙයක් කර කියාගන්න බැරව තාමත් බයේ බෙවලල සස්කෙව බේරගන්නේ මේ නරුටොයි සර්පයාගේ ඉස්තරට පැනලා කුණායි විහිදකින් උගේ මනට මැනලා ඔ නවත්තන මේ රතුපාට අමුතු ඇස් දෙක් තියෙන බොහොම ශක්තිමත් නරුටෝ දැන් සස්කගෙන් අහන්නේ කලින් දවසකදී සස්කේ නරුටට කියපු දෙයක් ඒ ඔයාට තුවාල වුණාද බයගුලු පූසෝ කියලායි ඒකම වෙනතා නොදකපු විදිහේ නරුටගේ අමුතු රතුපාට ඇස් දකින සස්කෙට දැන් පුදුමයි ඒ ගමන්න අර භයානක නංචා එයාගේ දිගදිවෙන් නරුටගේ ඇඟ වටේ ොත්තලා නරුටව උත්සලා එයාගේ ඉදිරියට අරගෙන දැන් බලන්නේ නරුටගේ ඇගඇතුළේ ලාංචනයෙ 9යින්තෙල් ෆොක්ස් වදාලා සීල් කරපු වේලා මෙයා මේ නරුටෝ කියලා දැන් මේ නිංචා දැනගෙන ඒ නිසා එයාෆ පරෝන්ච් සිීලිින්ක් කියන ජුඩ්සුවක් හස් කරලා නරුටගේ බඩ මැද තියනයේ ලාංචනය වෙනස් කරනවා නරුටෝ ළඟ තිබුණු මුල්ම මුද්‍රාවෙන් අර 9න්ටෙල් ෆොක්ස්ගේ චක්ත්‍රවරෙන් සුළු ප්‍රමාණය කොත් මේ නරුටගේ චක්්‍ර එකක් මිස්ත්‍ර වන්න ඉඩදීලා තිබුණා ඒත් දැන් මේ නපුර නිංචා ඒ සීල්ද වෙනස් කළ නිසා අලුත් මුද්‍රාව මගින් නරුටට නයින්ටෙල් ෆොක්ස්ගේ චක්‍ර භවිතා කරන්න බෑ වගේම නරුටට නරුටගේම චක්‍රත් නිස්සී ලෙස පාලනය කරගන්න බැරිවෙනවා මේ ෆයු ප්‍රන්ච සීඩින් වලින් කළේ ඒකයි ඒකම නරුටගෙන් ස්කෝල් එකත් ගන්න මේ භයාන කනින්චා සිහි නැතිවඉන්න නරුටා විසිකරද්දී ඒ දකින සකුරාහුනායි පියක් කියාවලා නරුටව බැටන්න නොදී බේර ගන්නවා ඒ ගමන් සකුරා අඩන ගමන් සස්කෙට කෑගහලා කියන්නේ බය නැතුව හරිසීයට එන්න. ඔයා ඉස්සර නරුටෝ වගේ නෙවෙයි. ඒත් දැන් නරුටෝ ඔයා වගේ බයගුල්ලෙක් නම් නෙවේ කියලායි. ඒකම ඇස්තික පියාගන සස්කට දැන්මතක් වෙන්නේ සස්කගේම අයියා සස්කෙට කියපු දේවලුවේ ඔයා මෝඩ පොඩි සහෝදරයා ඔයාට මාව මරන් ඕරනම් මට වයිඩ කරන්න තමුන්ගේ ඔය වැඩ කර නැති කැත ජීවිතයම ජීවත් වෙන්න හැම දෙකින්ම පැනලාගහින් ඔයා වගේ කැත්ත ජීවිතයක් ගෙවන්න එක තවසක් සස්කගේ අයියා සස්කට කිව්වේ එහෙමයි ඒ මතකයා නොරුවටේ එනවත් එක්කම අයියාගේ ඒ බලාපොරොත්තු ඉට වෙනවට අකමතිේ සස්කේ හරිසිහට ඇවිත් නොබියව ත ශරරිගන්නආයිත් යුස් කරලා හොඳගේමක් දෙන්න හදන්නේ මේ බයානක නංචටයි උචිහා වංශයේ හැකියාාවන් වන ශරින් ගන් දකින මේ බයානක නින්ජට දැන්න ඕන මේ සස්කගේ ඇත්ත පලය කොච්චරද කියලා තහවුරු කරගන්නයි ඒ නිසා මෙතනට කැඳවපුුවර විශාල සරපයවත් අයින් කරගන්න මේ නිංචා දැන් ලේස් තිබෙන්නේ සස්කේ එක්ක ෆයි්කටයි. මුලද මේ නින්ජට බය හිටිය සස්කේ දැන් හරිසියටඇවිත් මේ නිංචා එක්ක ෆයි්කට ලස්තිවෙන්නේ එයාට දැන්ම මැරන්න වැරිේ යි මොකද සස්කගේ උචිහාවංශේ විනාශ කරලදාපු තම්ම සහෝදරාව පරද්ධනයක සස්කගේ එක්කම බලාපුොරොත්තුවයි ඒ නිසා මේ වගේ තැනකදීවත් මගේ ජීවිතය පලස්සම් කරගන්න බැරි මම අරවගේ මනුස්සයක්ව ඉවරයක් කරන්නේ කොහොමද සස්ක මෙහෙම හිතන ගමන් වේගෙන් දුවගෙනගෙන් ඉතා වේගවත්ව කුණායි පී පාරවල් එක් පිට එක ඉල්ලකලාට පඩක් වෙන්නේ නෑ ඒ හැම පාරගින්ම ගැලවෙන ඒනිචා ඉතා වේගවත්ව සස්කගේ ඉදිරියට ඇවිත් දැන් දෙන්න එක්කම ෆයිට්ක වා ඒ නිංචා හිතාගන්නාත් බැරිවන විදිහට වේගවත් වනාට. සස්කගේ ශරින්ගන්න නිසා. සස්කෙට ඒ ඔක්කොම චලනයන් හොඳටම පැහැදිලි. ඒක්කම සස්කේ ෆස්ටයිල් ෆර්ෝල් යුස්ුවෙන් ඇටැක්කරද්දීත් ඒ සැඩගිින්දරනොත් බේරෙන මේ බයනක නිංසාා දැන්ටිකක් නැවතිලා හිතන්නේ සස්කෙට තියෙන හැකියාවන් ගැනයි. සස්කයාගේ වේගවත් චරණයන් දැක්කා වගේම ඉලක්කයටම ඇටැක් කරන්න තරම් දක්ෂ වනාා. ඉතින් ඔන්න මේ අතරේ අන්කොත්්දැන් මේ බනාන්තරේ ඇතුළට මෑවිත් හොයන්නේ අර භයානක නින්ජාවයි කළුවර වැටෙන්න්න කලින් මට ඔහුව හොයා ගන්න වෙනවා ඒත් ප්‍රශ්න තමයි ඔහුට මේ වෙලේව අපේ ගමට එන්න තරම් තියෙන ඕමනාව මොකක්ද කියන එක අන්කෝ මෙහෙම හිතනාතරේ ඔන්න ආයත්තර නින්ජා සස්කෙට ඇටෑක් කරගෙන එදදිම ඒ නිංජාව අල්ලගෙන වේගෙන්ගිහින් ගස්සා මත ඇතෑරියට වැඩක් වෙන්නේ නෑ ඒ නංජගේ ආදේශන ජුර්සවාක් ඒක්කම ඇත්ත නිා ස? ස්කෙට ුුණායි පාරවල් වද ඒ වළුත් ගැලවෙන සස්කේ දැන් හදන්න යන්නේ වෙනම ජුටසුවක් වගේ ඒත් වේගහින් දුවගෙන එන ඒ නචා සස්කෙට එකක් පිට එක පහරදිලා සස්කේව බිම වැටුවට වැඩක් වෙලා නෑ. සස්කේ කරලා තියෙන් ඒ වෙනම දෙයක් ඒ නිංජගේ ඇඳ මේ සස්කේ එල්ලපු පොඩි බෝම්භ කියපයක් මේ වෙලේ පුපරලා යදදිම ඔන්න ශරෙන්ගන්න එක්කම ඇ සැරලා නැකටින සස්කේ. ෂන්නයෙන්ම දැන් මේ භයානක නංචාව ජෘටසුවකට කොට්ටු කරගන්න ගමන් මේ ශරින්ගන් විට මයිල් ට්‍රිපල් ලටෑක් කියන මෙත දෙකයි. ඒකම ෆයිස්ටයිල් ඩ්‍රගන් ෆලම් කියන ජුරසුවහදන සස්කේ මේ නිංජගේ පැත්තට ඉතා විශාල ගිනිතාරාවක් එවන නිසා ඊට අහුවන මේ නිංචා පිච්චිලායන්නේ හයිියෙන් කෑ ගා ෙනයි. මේ විදිහට ඉතා දක්ෂ ලෙස ඒ නිංජාව ඉවරයක් කරලාදාන සස්කේ. දැනේ ජුසුවලි නිවත් වෙන්නේ ඇඟට කිසිම ශක්තියක් නැතිවයි. ඒ බයානක නිින්චා ඉවරයි කියලා හිතුවට ඉවර වෙලාමන සස්කේරලා ඉස්තරට එන නිංචා දැන් හදන ජුටසුවක් නිසා සස්කේවාගේම සකුරත් ඇඟට පණ නැතිව බිම වැටෙනවත් ඔන්න දැන් තමයි මේ නිංචගේ ඇත්තම පිරිිමි හඬ අවදි වෙන්නේ හන්ඬ අවධකරන එයා කියන්නේ මේ වගේ පොඩිවයසකදී මේ සස්කේ තරම් බැරෑරුම් විදිහට ශරින්ගල් යස් කරයි කියලා එයා හිතුවේ නෑ කියලායි ඒ වගේම මට ඕන වෙලා තිබුණේ ඔයා වගේම උචියවංශී සැබෑම සාමාජිකයෙක් වයි කියලත් කියන මේ නිංචා දැන් සස්කට කියන්නේ ඔයා ඉට්චිකගේ සහෝදරයනන්නේ ඒත් ඔයාට තියෙන්නේ ඉටතා චිටත් වඩා වැඩි ශරින් ගන් හැකයාාවක් කියලායි ඒ ඇහිනා කේන්තියන සංස්කේ තමුන් කෞද්ද කියලා ආද්දී දැන් මේ නිංnjaා කියන්නේ මගේ නම ඔරචිමරු කියලායි පේන විදිහට මේ සуන්් විලෙජකෙන් ආව නිංජ කෙනෙක් ඒක්කම සස්කෙලාගේ ස්ටකෝල් එක අත්තටගන්න මේ ඔරොචිමරු ඔබට මාව නැවතත් හමු වෙන්න ඕන කියලා හිතනවනම් මේ පරීක්ෂණයේ ඉහලටම යන්න ඒ වගේම මම යටතේ පුහුණුන සуන්් විලෙජ්ජකේ ංචලා තුන්දනාව පරාද කරන්න එයා සස්කට මෙිහෙම කියන ගමන් අර ස්කෝල් එක පුළුස් සලාදානවා පේන විදිහර දැන් සස්කලට ඉස්කෝල්් දෙකටම ෆයි් කරන්න වෙයිවාගේ ඔරොචි මරුගේ මේ කතාව අහලා කේන් තියන සකුරා දැන් අපිට ආයේ තමුන්ගේ මූුණවත් දකින්න ඕනේ නෑ කියද්ද ඒදේ ඔයාලා හිතන විදිහයට වෙන්නේ නෑ කියන ඔරොචි මරු දැන් වෙනම ජුටසුවක් යස් කරලා එයාගේ දිග පෙල්ලක් එක්කම සස්කගේ ළඟට වේගෙන්නවිත් සස්කගේ බිල්නම හපනවා ඒකම කියාගන්න බැරි බේදනාවක් දැනන්න ගන්න සස්කගේ බෙල්ලේ. දැන් හැදන්නේ අමුතු සලකුණක් ඒ ගමන් හිටපුත් හැනටම තම ඔළුව ගැනන මේ ඔරොචිමරු. මම ඔයාට දුන්න මේ ගිෆ්ටක නිසා ඔයා බලේ හොයාගෙන ආයත්මාව හොයාගෙන එනවමයි. අත මම ඔයාගේ විධ හැකියාවන් දැකලා ගොඩාක් සතුර වනා කියලත් කියාගෙනම දැන්නයා මෙතනින් නැති වෙලා යනවාත් ඒ ගමන් දැන් දරාගන්න බැරි වේදනාවක් එක කෑගහන සස්කේ සිහි නැතිව සකෝරාගේ උකලම අතර ඇදවටේදී ඒදකලා බය වෙන සකුර හොඳටම අඩනවත් එයා නරටට කෑ ගහලා කතා කලාට වැඩක් නෑ ගස්ස මත්ත එල්ලිලායින්න නරුටටත් දැන් සහියක් නෑ නරුටවත් සස්කේවත් නැතිව දැන් ම මනා කරන්නද මෙයාලව කොහොම බලාගන්නද කියලා දුක්වෙන මෙ අතරේ ඔන්න දැන් අන්කෝ කොහො මහරේ මේ ඔරචි මරුව හොයාගෙන ඔරචු මරු කියනේ ලී ෆිලජකේ හිටිය ස් ලෙවල්ල ක්‍රම දාපු වඩාත්ම අවශ්‍ය ලයිස්වේෂටින අතිශය භයානක පුද්ගලයක්ලු ඒවගේම මේ අන්කො කියන්නේ ඔරචි මරුගේ ගෝලේක්ලූ ඔරචි මරුගේ තියෙන බයන්කකමයි එක්ක මේ වෙලේ අන්කෝ එයාව මරාගෙන මැරෙන්න්නවන ෆලෙස්තීඩු ඒක්කම ස්ට්‍රිකෙන් ඩෝ ස්නැක් කියන ුඩස්සව යස් කරන අන්කෝ රචිමරුව එතනින් ඇදලා අරගෙන එයාගේ අතකට තමාතක් එකට තියෙන අන්කෝ කුුණායි පිහියකින් අත් දෙෙක ජෝයින් කරලා දැන් කරන්නේ යන්නේ වෙනම ජුඩසවා ඒ රචි මරු එක්කම අන්කෝගේ ජීවිතයත් එකට කැප කරන්න සිද්ධ වෙන නංචආටටවන් ස්නෙක්ස් සක්ටිෆයිස් කියන ජුටස්වායි ඒත් අන්කොට වැඩේ වැරදිලා අන්කෝල්ළඟඉන්නන්නේ ඇත්ත ඔරොචිමරු නෙවෙයි. අන්පගේ පසු පසින්නේන ඇත්ත ඔරචිමරු දැන් හිනාවෙන්නේ ඒ ආදේශන ජුෘසවාක් කියලයි. මුලද ග්‍රහස් ෆිලිජ්කේ නිංජකිනෙක්ගේ පෙනමාරගෙන හිටියමි ඔරොචමරු දැන්නයාගේ ඇත්තම පෙනුමට මාරු වෙලා. හිමීට අන්කොගේ පැත්තදැන මේ ඔරච්චුමරු දැන් කියන්නේ ලීෆිලේජකඉන්න ජෝනන් නිංජනෙක්ට මම ගන්නපු තහනම් කළ ජුටසු යස් කරන්න අවසරතියෙයිද කියලායි. ඒක්කම අන්කෝ එවන කුණයි පිහිපාරක් වලක්පන ඔරචිමරු. ශෂණයෙන්ම ජුට්ස්ක් යුස් කරලා අන්කෝත් පල නැති කරලා දැන් ආයෙත් කියන්නේ මම ඔයාගෙන් වැඩාරගෙන අතඇරිය නිසා මම එක්ක ඔයා තාමත් තර හින්ද ඉන්නේ ඔයාලගේ ගමේ ගොඩක් දක්ෂ අලුත් නිංජල සැට්ට එක ඉන්නවා කියලා මට ආ රංචියුනා මටට මගේ නංච ටීම එකට තාමකට්ටිය මදී එනිසයි මම මේ බලන්න ආවේ මීට කලින්න්නර සස්කෙට දුන්න වගේම කස් මාක එකක් එයා අන්කොටත්දීලා ඒ ඇහිලා බයි වෙන අන්කෝ ඒ නමයා මැරහි කිය අද්දී කිසි ගානක් නැතිව ඔරොචිමරු කියන්නේ ඇත්ත වශයෙන්ම ඔහුට මැරන්න තියෙන සම්භාවිතාව දහයන්න එකයි කියලා ඒ වගේම ඔයා කළ විදිහ එයත් අනුගමනය කළොත් එයාටත් ජීවත් වෙන්න පුළුවන් කියලා කියන ඔරචිමරු ඒ උචහ වංශසේ හැකි ාවක් එක්ක එන දක්ෂලමයෙක් කියලලාත් ඔහුගේ තියෙන ලක්ෂනානුව ඔහුට මගේ උරුමක්කාරයාවෙන්න පුළුවන් කියලත් කියනවා. ඒ වගේම මේ ටෙස්ටි එක කැන්සල් කරන්න එපා. මගේ විලේජ්ජකෙන් මම යටතේ ට්‍රේනිෙන් වුණු තුන්දනෙක් දැන් ඉන්නේ ඔයා ලගේ යටතේ කියලා කියන මේ රචිමරු. දැන් මෙතනින් යන්නේ. මගේ විනෝදයට බාදාකලොත් ඒකලී ෆිලේජ්ජකේ අවසානය වෙයි කියලයි. න්න දැන්න අට කැඳවපු අන්පු බ්ලක්කෝෆ් සාමාජකයන් අන්කව හොයාගෙන ඇබත් යාලා එන්න පරක් වෙලා වගේ අන්කොගේ කර්ස් මාකක නිසා අන්කෝ ඉන්නේ ලොකු වේදනාමකින් කියලා තේරෙන මේ සෙට් එක අන්කව තුන්වන හොකාගේළඟට එක්කන යන්න හැදුවට අන්කෝ කියන්නේ ටෙස්ටික ඉබර කරන්න ඕ නිසා ටවාඒ වට එක් කෙන යන්න කියලායි ඒත් මේ විඩේච්කර දැන් ඔරුච මර ඇබිත් නම් ටෙස්ටික කැන්සල් කරම කියලා යාලා කිව්වට අන්කෝ ඒදේ අහන්නේ නෑ මොකද හෙමෝුණොත් ගමටේන්නේ තවත්නරකක් මුලු කතාවම පසේ කියන්නම් කියලත් කියන අනකෝ දැම් කියන්නේ තුන්වන හොකාගේව කැඳවන්න කියලයි. මේ අතරේ ඔන්න දැන් සකුරා නරුටවයි සස්කෙවයි බලාගන්න ගමත් මේ සෙට් එකවදකින්නේ දැන්නර ඔරොචමර එවපු සෞන් විලේජචකේ නංචලා තුන් දෙෙනයි. තාගට් එක සස්කේ විත්තරයි වගේම ඔරොචුමරු කියපු විදිහටම ඊළඟ දවස්සේ අපි මේ සටන පටන් ගමු කියලා දැන් මේ නංචලා කතාාවෙන ගමන්. ඔන්න දැන් මේ විදිහට අදරේ්‍යකත් අවසන් වෙනවා දිගට ම පිතෙ කරන්දිලයින්න අපි සස්ක්‍රයි් කරන්න වීඩුව එකට ලයිකයක් දෙන්න කියලත් මතක් කරන්න ගම අපි ඊළක කොට සිල් මුණගහෙමු සුභ අවසක්. you